විදුලි බල සහ බලශක්ති අමාත්‍යංශයේ ලේකම් උදයංග හේමපාල මහතා සහ එම අමාත්‍යංශයේ අතිරේක ලේකම් සීයේ සුනෙත් ලෝචන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අද කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටියා. ඒ ලංකා විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයට අයත් ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ලිමිටඩ් ආයතනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ නඩුවක් විභාග වෙමින් පවතිද්දී විගණන කටයුත්තක් කිරීම සඳහා පහසුකම් සලසන ලෙස දන්වා එම ආයතනයට ලිපියක් නිකුත් කිරීම මගින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන්. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට අපහාසයක් සිදුවී ඇති බවට ඉදිරිපත් වූ පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේ පෙර නිකුත් කර තිබූ නොතීසි නියෝග අනුව අධිකරණය හමුවේ පෞද්ගලිකව පෙනී සිටමින් ඔවුන් සමාව ගත්තා. පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ විදුලි බල හා බලශක්ති අමාත්‍යංශ ලේකම්වරයා සහ අතිරේක ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා සඳහන් කර සිටියේ අදාළ ලිපිය නිකුත් කිරීම මගින් අධිකරණයට අපහාස කිරීමේ කිසිදු චේතනාවක් වග උත්තරකරුවන් සතුව නොතිබූ බවයි. එහිදී විනිසුරු මඩුල්ල පෙන්වා දුන්නේ අධිකරණය හමුවේ නඩුවක් පවතින අවස්ථාවක ඊට මැදිහත් වීම අධිකරණයට කරන අපහාසයක් වන අතර අධිකරණයේ ගරුත්වයට කරන හානියක් බවයි. එමගින් අපහාසයක් සිදුවන බවට උගත් පරිපාලන නිලධාරීන් දැනුවත්ව සිටිය යුතු බවද විනිසුරු මඩුල්ල පෙන්වා දුන්නා.